නාගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණියේ කළුපටි පැලඳ උද්ඝෝෂණ පෙළපාලියකින්. අනේ දෙවිඳු සාමිනේ තරන්න බෑ බටකිනි පොරවලට කෙල උනේ තේරල්වත් නැති උනේ හත නමයක් අපි දුනේ මුණ්ඩ මේක නැහැදගේ मंत्री वरुण सभा वटे आने विटे सभा वे खटियों तो अवसान पते पुना इल्ला भाई वेला जनता वाले प्रश्न दास का ना कोड़ गई लगी है ना मैंने मैं बाल के इंग्लिशी मैंने मेरे कत्ता माया ले तब पे ओन पुटो लिंडा की चला गया मैं आई ये बड़े भाई दे हफ्ते ना हफ्ते प्रश्न वाले भाई दे अभी हफ्ते ना दे පන්නල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද දෙහිඳ විරෝධතාවක නිරත වූයේ පවතින අර්බුදවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රබුකන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අද විරෝධතාවක නිරත වුණා ඒ මාධ්‍ය වර්තනයේ පුහුර ගැටලුව අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇතිවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හැම අසාර්ථක පාලකයෙකුගේ අවසානම උණ්ඩේ තමයි මර්ධනය ඒ නිසා අද කරුව ගොවියා දීවරයා ශිෂ්‍යයා මේ සීළු දේවල් අද මර්ධනය කරලා යටපත් කරලා අද අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට පැමිණි එක් මන්ත්‍රීවරයෙක් මේ ආණ්ඩුව ජනතාවට දරා ගන්න බැරි විදිහට තෙල් මිල වැඩි කරලා තිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බයිසිකලයක තෙල් ටිකක් ගහගන්න තරම් ශක්තියක් නැහැ මේ වෙලාවේ ආර්ථික උපරිම අපහසුයි මිනිසුන්ට කන්න විදියක් නැතුව ඉන්නවා පොර ටික නැතුව ඉන්නවා ඉතින් विपक्ष नायक सजित प्रेमदास महता प्रमुख समकिचन बलवेगे पार्लिमेंटु मंत्रीवरु नेतुलु पिरिसक् सहभागी वू विरोधतावक् अद पसुरुवे कडवत नगरयेदी पवत्तुना पोहोर गटलुव जीवन वियदम इहिल याम सह विरोधतावलट आंडुव दक्कु प्रतिचारय पिरिबंदव मेहिदी विरोधताकरुवन् अप्रसादय पलकला මේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට ආණ්ඩුව බයද ආණ්ඩුව ගොවියා පොහොර ඉල්ලනකොට උමුරෙන් එළියට බැලලා ඉන්න ගොවියව හිර කරලා ආණ්ඩුව විශ්වාස කරනවාද මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා ගොවීන්ට පොහොර ටික වෙලාවට ලැබෙන්නේ නැහැ පාසල් යන දරුවන්ට පාසල් ටික විවෘත කරගන්න බැරි වෙලා තියෙනවා ඉන්ධන මිල ආකට උසට ගිහිල්ලා ජීවන වියදම දරා ගන්න බැරි වෙලා තියෙනවා දැන් මේ රටේ ප්‍රශ්න මේ ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ මේ ආණ්ඩුවට පේන්නේ නැහැ මේ ආණ්ඩුවට දැනෙන්නේ නැහැ මේ ආණ්ඩුවට මේ රටේ අහිංසක මිනිස්සුගේ දුක කඳුල වේදනාව ගැන කැක්කුමක් නැහැ මේ ඒකාධිපති විහරුව පරාජය කරන්න රටේ ජනතාවලත් කිනා බය නැතුව එකතු වෙන්න ආණ්ඩු විරෝධීව ආණ්ඩු කරන වැරදි වැඩ වලට එරෙහි වෙන්න අපි ඉන්නවා ඒ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් අද තහවල් වැලිගම පැලෑන දීවරින් උද්ඝෝෂණයක නිරත වුණා. තෙල් මිල ඉහළ යාම ඇතුළු දීවරින් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ඉල්ලමින් පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ සමස්ත ලංකා පොදු දීවර සම්මේලනයයි. මේ ඔයිල් කෑන් එකක් තියෙනවා. මේ ඔයිල් කෑන් එක රුපියල් 11000ට දීුනේ. මේ ඔයිල් කෑන් එක රුපියල් 17000 දක්වා වැඩි වෙලා තියෙනවා. රුපියල් 6000කින් ලීටර් 20ක් රුපියල් 6000කින් වැඩි වෙලා තියෙනවා. මේ කෝස් සරුවකට දිනකට ලීටර් 100ක් පමණ වැය වෙනවා. අමතරව 2200ක් පිරිවැයක් දරන්න සිටේ. එතකොට කෝස් සරුවකට රුපියල් 2200ක පිරිවැයක් දරනවා කියන්නේ මාසයකට දින 20ක් කරනවා කියන්නේ රුපියල් 40000කට වැඩි අතිරේක වියදමක් දරන්න සිද්ධ වෙනවා. මේක කරගන්න අමාරුයි. ඒ විතරක් නෙවෙයි මුහුදු ගියාට දැන් වැඩක් නැහැ. මාළු නැහැ. බලධාරීන්ට කියන්නේ බස්නාහිර විතරක් නෙවෙයි දකුණට පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතුළු රටවට ඉන්න සියලුම දීවර ප්‍රජාවට රස්සාව කරගෙන යන විදියක් නැහැ. ඔවුන්ට කිසියම් වන්දි මුදලක් ලබා දෙන්න කියලා. ගහෙන් වැටිච්ච මිනියට ගොනා නෙවෙයි ගොම් පට්ටියක් වෙන්නා සමාන වැඩක් වෙලා තියෙනවා. දැන් ඇස්සරෙන්න ඕන කාලය ඇවිල්ලා ඉල්ලා සිටින වෙන මුකුත් නෙවෙයි ජීවත් වීමට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්න කියලා. මෙන්න මේ තෙල් මිලත් පෙර පැවති මිලට අඩු කරන්න දීවරින්ට සහන දෙන්න. අරණ හු චක්කුවක් මේක අලුත් එන්ජින් එකක් තියන්න ඕන. ප්‍රශ්න යට ගැසීමට නිරෝධාර නීති හඳුන්වා දෙමින් මර්ධනකාරී පිළිවෙතක් ගෙන යාමට ආණ්ඩුව උත්සාහ කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
මේ අදහස් පළ කෙරුණේ කොවිඩ් තුරන් නොකිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති යන මැයින් අද පැවති සම්මන්ත්‍රණයකදී ජීවන වියදම ඉහළ දාලා නම් කොවිඩ් එන්න කලින් තිබුණු එක ප්‍රශ්නයකටවත් උත්තර නැත්තම් අලුතින් මෙහෙම ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩ නගලා නම් ඒවට උත්තර නැත්තම් ඒවට උත්තර හොයන්න බැරි නම් ඒවට උත්තර හොයන්න බැරි පාලකයන් නම් කොල්ලකමින් වැජබෙන එක විතර නම් කරගන්න පුළුවන් වෙන එකකටවත් උත්තර නැත්තම් ඊළඟට ඒගොල්ලන්ට තියෙන උත්තරේ තමයි කොල්ලකමින් දිගු කාලීනව වැජබෙන්න නම් මේ ජනතාව මර්ධනය කරන්න මර්ධනය කරන්න ඉතින් මර්ධනය කරන්න මොනවද කරන්නේ මොනවද කරන්න පුළුවන් පරණ මර්ධන ක්‍රම ඔක්කොම මේ රටේ ජනතාව දන්නෝ ඒවට මූණ දෙන්න මේ රටේ ජනතාව සූදානම් සූදානම් ඒවා පරාද කරන්න සූදානම් සූදානම් ඒ මර්ධනයන්ට හොඳ පුහුණුවක් තියෙනවා මේ රටේ වැඩ කරන ජනතාවට දැන් අලුතෙන්ම ගෙනාවා නිරෝධායන මර්ධනය අලුත් උපකරණය නිරෝධායන මර්ධනය රයිට් වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ප්‍රගතිශීලී ජනතාව ඉතා පැහැදිලි ඒකත් පරද්දනවා පරද්දන්න ඕන නමුත් මේකෙන් පේන දෙයක් තියෙනවා ඉතා පැහැදිලි මේ ආණ්ඩුවේ පැවැත්මට මේ රාජපක්ෂ පෞල් පාලනයේ පැවැත්මට කොවිඩ් ඕන අපිට මේ රටේ වැඩ කරන පන්තියටත් සමස්ත ජනතාවටත් කියන්න ඕන දේ තමයි මේගොල්ලන්ට කොවිඩ් නැති ජීවිතයක් අපිට දෙන්න දැන් ඕනේ නැහැ අවශ්‍ය නැහැ මේගොල්ලෝ නුවරඑළිය සැනකෙළිය හැදුවේ කොවිඩ් පතුරවන්න කොවිඩ් ඕන නිසා කොවිඩ් නැති තත්ත්වයක් තුල අර ප්‍රශ්න ඔක්කොටම මේගොල්ලෝ උත්තර හොයන්න ඕන ආණ්ඩුවට මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්ුණා. කොරන්ටයින් නීතිය කියන සලුවෙන් ආණ්ඩුවේ හෙළුව වහගෙන ඉන්නේ මේ. ඒක හැමතැනම කරනවා ගොවියන්ටත් මේක කරා කම්කරුවන්ට කරා දීවරයන්ට කරා දැන් ගුරුවරුන්ට ශිෂ්‍යයන්ටත් මේ වැඩේ කරනවා මේ රටේ කප්පරක් බොරු කියලා බලයටපත් වුණා ඒ බලයටපත් වෙලා Tamanට පොරොන්දු ඉටු කරන්න බැරිුණාම ජනතාව වීදි බහිනවා වීදි බහින කොට වීදි බහින අය මර්ධනය කරන්න තමයි මේ කොරන්ටයින් නීතිය පාවිච්චි කරන්නේ අපි මේ අරගලය මෙතනින් නතර කරන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න කැමතියි